පංචෝපාදානස්කන්දේ බවේ නිර්මාණ වන ආකාරය පින්වත්නී පංචෝපානස්කන්ද තුළ තමයි බවේ හැදෙන්නේ. බව කියන්නේමකක්ද භවය කියනන්නේ විපාගපිණිස කරම සකස් වීම කියෙ එක. ැයි බව ඒටා ගැඹුරුයි අන්නේ එකයි මේ භවය තුළ තියෙනවා භවය පුදුම ප්‍රබේතකොටත් තියෙන්න්නේ භවේක්ෂණක වශසෙන් ඇතිවන් කොමද ප්‍රතිසාන්ධි වශය ඇතිවින්න කොමද ෝකාරික භවය කියන්නේමුකක්ද චතෝකාරි භව කියැනමුකක්ද පචෝකාරික භව කියන්නමකක්ද ලොකතාව මේකතිය. තින් එනිසා ඒක විස්තර කරට වඩ විතර නොකරන්න කත් හො යිලයික පැත්තකින් හිදෙන පංචපාදානස් කන්දය තුළම තමයි බව හැදින් පින්වත්න්නේ ඇසින් රූපයක් දකිනකොට කනින් ශබ්දයක් කහනකොට දිවට රහ දැනකො ගදසුවද දැන. ට කායට පහස දැනෙනකොට මනසට අරමුණ එනකොටම පංචස්කන්ධ ධර්මයක් පහල වෙනවා තමා තුළ. කොහෙද පහලවෙන්නේ තමන් තුළ. දැම්මි බනහාගෙන ඉන්නකොට පංචස්කන්දයක් ඔබ තුළ පහල වෙනවා. ඒ පහලවෙලා පහලවෙලා පවතින් නෑ එක දි්ගටම නතර නොවී පවතින්න ඇතනමෙන්නි රුද්ධල ය. ඒ තම රදවෙ එතනම නිුද්ද වන්න ැම්මේ බන අහනවනන්නේ මේ බණ ඇහෙනකොට ඔබ තුළ ඔන්න චාසෝත විඤඥාය පහලවෙනවා කනේ විඤ්ඥානය. ඒ එතකට යහෙන්නේ ඒ කට ගන්න ඔන වි්්‍යානස්කදයක් පහල වෙනවා. ඊට අනුව පින්වත්න්නේ ඔබට මේ බණ තේරෙනවනම් ඔට සුකාස්වාදයක් ජනනිත වවෙන්න පුළුවන්. තේරෙෙන් ඇත්නම් දුක්කාවායක් ජනත වෙන්න පුළුවන්. ඔන්න වේදනාස්කන්දයකු තිට පසෙ පහල වවා. මේ බන ඇහෙන ධර්ම මාත්‍රය තුළ. ද න්ද කොත් හල වවා ඒට අනුව මේ බන ඔබ අඳුනගන්නවා. මේ හන්ඳුරෝ තමයි මේ බන කියන්නේ මේ හන්ඳුරවාද කියන්නේ මේ මේ පංචස්කන්දය ගැන කියන්නේ නාමරෝප ගැන කියන්නේ වි ා ගැන කියන බ අදර ද න්ඳන ගන්න. අඳුනාගන්නකට අපි කියන්නේ සංඥාව කියලා. එතවට සංඥාස්කන්දයකුත් පහල වවා. ඊටානුව පෙන්න්නවන්නේ ඔබේ හිත තුල සිතුවිල ඇතිවෙන්න ඇද බනවට අදාල සද්හාව ඇතිවෙන්න පුුවන් මේ බන හොදයි කියලා හිතෙන්න්න පුුවන් මේ බනමලෝවැඩන්නනෑ කිය හිතන්න පුුවන් මේවා මේ මෙහෙන් කිසිමිනිිකුට ේරෙන්න්නෑ කියලා හිතෙන්න පුළුවන්. මේ විදියයට හිතේ සංකාර ඇතිවවෙන්න ඇද සිතුවිලි ජනත වෙනවා ඒඩටගන සබ්ද සංචයතන කිය. සිතුවිලි ජනත වෙන සංකාරස්කන්ධයක් පහලවෙල. ඊට අනුව පින්වත්න්නේ මේ බනවල්ට අනුව බ රපස්කන්ධයයක්ත් වෙනස් වෙන හැග ම්ල්. රප ෙනස් වෙනවා. එඒටි කියන්නේ චිත්තජ රූප කියලා ඒකයි රාගේ ඇති වෙනකට ිනිසන්ගේ රේ හෝන ක්‍රියාකාරිත්ව ඇතිවෙන්නේ රගේ ඇති වෙන වෙලාට හෝන ක්‍රියකාරිත්ව ඇවෙන්න ඒ එකයි. තරග වෙලාට රූපේ ධාඩියදාන්න ඒ එකයි ඇස් දෙක රතුවෙන්නේ ඒකයි. ඊට පස්සේ දත්මිටිකන්නේ ඒකයි. ඇඟ නලියන්නේ ඒකයි. ඇයි නාම ඇසුරෙන් රූපය වෙනස්සෙනවන් නිරන්තරේ. නාම ධර්ම මුල් කරගෙන රෝපස්කන්ධයක් නිරතුරුව බිඳිබිඳී බිඳිබිදිී හටගන නිරුද්ද වෙනවා. ඒම නම් දැම්ම වෙලාවේ මේ ඇහෙන දැකින දැනෙන හිතන හැම බෙලාවකම පින්වත්න පංචස්කන්ධ ධර්මයන් පහල වෙනවා වි බලද . න අහපු මිනිහෙකුත්නෑ ඇයි පංචස්කන්ධ ධර්මයක් පහළවෙලා නිරුද්ධවෙලතිීන් බනහගඉන්න වෙලාේ පංචස්කන්ද ධර්මය පහලව නිරදවලගේ බනහපු මනිකුත්න බන කියපු සීලවිමල කිය හාමුදුරුව කෙනෙකුත්නේ තුදු පචස්කන්ද ධර්මටික් නිරතුරුව හටන නිරතුරුව නිරද්දවෙලා ගිහි. ඊට වඩා ඔබගේ අසේ මොකක්වත් වෙලානෑැ පිවා. ඒවිදිී පංචස්කන්දය පහල වෙනකොට මේ අසරුතවත් පෘථ්ජනයකුට මේක උපාධානය වෙන මේ වේදන සංඥා සංකරවිඥාන් රූපේදන සංඥ සංකාරවිඥන්න මේ උපාදානය වෙන එතට උපානය. නොම මේ අදකින ලෝකයේයටට උපාධානය වවා එකට බැඳන අයගේ හිත උපානයටද දෙන්න පුොන් ෙටිම අහස බැඳනවා අගේ හිත මේ මිරි සතමයි බුදුරජනස්ෝදාල මහ ධර්මීටවත් ැදටිපාකල ඒ දරමීට බැඳන උපාධානය යම් තැනක ඇතිවනාම. පදාාන තිවනකට කිය නොකද උපදාානී ඇතිවෙනකට කියනවා දැම් රූපය කෙහි උපාධනය වනාම එතකටන රප උපදාානස්කන්දී කියලා. රූපස් කකන්දේ කියෙකත්ති නො උපානය වනාමම් රූප උපාදානස්කන්දී. පචස්කන්දීම් පිට උපදාානී කියෙ කක් නෑ. චස්කන්දය කර හිතන් බැඳන කොටෙකට න පච උපාදානස්කන්දයක දැන් බ කිරගයාත්මකගෙන පංචුපදාානස්කන්දයක් රහතන් වහන්සේට ක්‍රියාමක වනි පංචස්කන්දයක් උපදානයේ නෑත. දැක්කාම ඇහවාම දැනුනාම හිතුණම දැක්කහපු දැනනු හිතනු තැනම අතහැරිලා අතැහැරිලා යනවා. ඒ ලෝකයේ උපාධානය වෙන්. එක හිලස්සන. එතන උපාධානයක්. පින්වත්න. උපාදාානයක් උපාධානය උනාම වෙන අවුලමොකක්ද මේ බණටික හරි උපාදාානය වුණත් මේ බණටික උපාදාානය වනත් ඒකට අනුව කර්ම සකස් වෙනෝ. උපාදාන පච්චයා බව අන්න විපාග පිණිස කර්ම හැදෙනෝ. යම් තැනකද උපාදාානයේ තියෙන්නේ උපාධානයේ තියෙන තැනක ස්තීරව බවය හැදෙනෝ. ස්තීරෝ භවය හැදෙනෝ. නමයත් ඔහන එක තමයි පංචස්කම්දීන් භවය නිර්මාණය වනාකාර න්න බව හැන විදිී. විපාග පිණස කර්ම හැදනවා බවේ තුර පාපිනිස කර්මහැදෙන්නේ බවේනං පංචස්කම්දයෙන් අත්දකින ලෝකේ තුළ පංචස්කම්දේ ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මකවීම නිසා විපාක පිනිසක කර්මහැදනවා. උපාදාන වනාම හිත බෑන්ඳෙනවාව උපාදාන පච්ා බව්. එට පස්සම ඇත් වහනවා පංචස්කම්දයෙන් බවේ නිර්මාණි වන ආකාරයත් ප්‍රතිසන්දිියටඒ ගමන් කරන ආරයක්. විපාක පිණසරම හැදුනාාම කර්ම හැදිච්ච හැදිච්ච තැන්වල ඒ ්ඥානි පැළවෙනවා. කර්ම සකස්සෙලලානම් ඒකට අනු විඥාය පැලවෙනවා. එතන කුසලයක් නම් රැස්සලා තියෙන්නේ විපාග පිණිස කර්මය හැදිලා තියෙන්නේ කුසලගාමී පැත්තට නම් පිනපැත්තට නම් ඒයාගේ ප්‍රතිසන්දිය ලැබනවා සුගති විපාක පිණිස කර්මහැදිලා තියෙන්නේ පින්වත්න අකුසලේ පැත්තටනම් එයාට පංචුපාදානස්කම්දේ නිරම්තරයෙන් පංච දුෂ්චරිතයමත දස අකුසලේ මතනම් ගොඩනැකිලා තියෙන්නේ එඒයාගේ ප්‍රතිසන්දය ලබනවා දුගති. ඒ වගේම හිතදිියුණනුවච්ච කෙනෙගෙ ඔය රූපාවචර දිහාන අරූපාවචර දිහාන වගේ දිහාන මට්ටම් තුළ හිත පිහිටවගෙන න්නවානං ඒ දිහාන මට්ටම තුළ හිත පිහිටවගත්තෙනගේ ප්‍රතිසන්ධ බවලොහැදෙන ඒ තුම දන්න කෙනෙක් මේ වැරදිවිදියට අල්ලන්න පුළුවන් මේ පිනටත් ගැරහවා කියලා පිකුත් වැඩන්න පිනවත් නිව මාග රහටයනවා. ඒයි තාම මේ පරිස්සමින් අපි කියන්නේ. නිවන් මාර්ගස් ඇයි පිනටානුවත් ව ප්‍රතිසන්තියක් ලබනවනන්. බුදුරජාණන් වහන්ේ මහතක්වත් බව වරනා කළේත් නැත්තන්. වනාහසේ මොහතක්වත් බවේ වරණනා කළේ නැත්තම් පින්වත්න්නේ නිවනකාරායන ශ්‍රාවකයකුට පිනකිනුත් වැඩන්න. නිවනකරායන මනස්සේකුට පිනකිනුත් වැඩන්නේ. පිනත් අතහැර ලදාපු තැනකයි නිවනහම්බවෙන්නේ. දැම්ම තවතිසාාවයන්ට ඊනමවන මනිස්සු තවතින්සයට ගොඩවෙන්න බල් නොමිනිස්සු නමුත් පින්වත්න්නේ. නිව ගැන ඉලක්්‍යයක් තිය නොන යායට පිණිනුත් වැඩක් නෑ පිණත් නෙමී අන්තිමට මේ ධර්මයත් අතහැර ලදාන්න ඕන වෙලාවා ර්මය විතරක් නෙමෙයි පින්වත්න නිවනත් අතහර ලදාාන්න ව අවස්ථාවක් ෙනව යම් වෙලාව. ඒනිසා මෙක හොන්තට අපිත ඉරුන්ගන්න ඕන දෙයා. එතුොට ප්‍රතිසන්දිය ලබන්නේ භවය සකස්ුනම ට අනුව ප්‍රතිසන්දය ලබනවා. එතු ප්‍රතිසන්ධයට දා වි්ඥාන ක්‍රා පටිපාටියය නිර්වාණාවවබෝධය නිරදධ වනාකාරික ැනි තාම ගැඹුරුවක් නිසියල්ලම නිරුද් කරලදාාන විදිිය. එකට පටිනිස්සක්ගානු පස්සනාව වඩන්න කියලා ඔබට ඉතාම කරුණවිං මතක් කරනවා. එතකොට යාට පුළුවන් මේ සියල්ලම නිරුද්ධවී යන දෙයක් විදියට දැකලා. මේ සියල්ලම නිරෝධ දම්ම විදියට තේරුන් අරගෙන මේ ලෝකයේම නිරුද්දවී යන පටිපාටිය තේරුම් අරගෙන අවබෝධ කර හිත හදාගන්න පුළුවන්. අනිතක තමයි දැ ප්‍රතිසන්ධයට අදාල විஞ්ඥාණ ක්‍රියා පටිපාටියය සහ. මේ නිර්වාණ අවබෝධයට සමඟ නිරුද්ධ වනාකාරය නිර්වාණ අවබෝධයට අදාළව නිරුද්ධ වෙන්නේ පින්වත්නී මේ අත්දකින ලෝකය තුළ අපේ හිතට සංස්කාර ධර්මයන් ගලාගෙන ගලාගෙන එනවා සංස්කාර ධර්මයන් හිතට ගල නෝ අපි අහන දකින දැනෙන හිතෙන දේවල් නිසා අපේ හිත තුළට නො එක්කාකාරයේ සංස්කාර ධර්මයන් ගලාගෙන නවා එකක මෝස්තරය සංස්කාර ගල නෝ තට සංස්කාර හිතට ගලාගෙන එන එක අවබෝධයට පත්වනාට පස්සේ නවති නො හේතුව තමයි. අර පංචස්කන්ද ලෝකයේ දැන් උපාදාානී වෙන්නන්නේ ඇනි රහතන් වහන්සේට රූපය උප රූපස්කන්දේ පහලන උපාදාානයක් නෑ. වේදනාස්කන්ධය පහලන උපාදාානයක් නෑ. සංඥාස්කන්ධයක් පහල වන උපාදානයක් නෑ. සංකාරස්කන්ධයක් පහලනො සංකර උපදාානයක් නෑ. විඤ්‍යානස්කන්දයක් පහලන විඥාන උපදාානයක් නෑ. ඇ පාදාානයක් නැත්ති මිසිල්ලම. ආත්මේ දකල යන මුලින්මිනතු ඇැවේ වින්න මේ අනාත්මී තේරුම් ගන්නේ කොම කියලා මේක ඔක්ක නාත්මේ දක්කට පස්සේ. එයත්තු ඒ උත්තමයා තුළ නිරායාසිෙන් ඒ හිත තුළ. පින්වත්නී උපාදානී රැඳින්න. නිරායාසි රැදින්න ැන් සාමානිකිෙනෙක් භාවනා කරනකට යාට තේරනවා. නමුත් භාව නැගිට්හම ආයත්තර පරණ සංස්කාර හිතර ගලන්න ඇැද ගලනවා. පරණ සංස්කාර ඔක්කෝම හිතර ගලාගෙන ගලාගෙන ඒනවා එත පරණ සංස්කාර හිතර ගලාගෙන එනවනම් එයා සංස්කාරෙන් නිදහස්න තාවකාලිකෝ නිදහස්සුනර්භාවනා කරන වෙලාව ගැලුවෙන මේ ආරහත්තය නිර්වාණයට පත්වීම කියන් එෙම එකක් නෙමි සදාකාලිකෝම සංස්කාරර් ධර්ම හිතර ගලන්නේ දැකම් මාත්‍රය තුළ ඇසී මාත්‍රය තුළ දැනීම් මාත්‍රය තුළ දැකීම් මාත්‍රය තුළම එතනම එතන මාත හැරෙනවා මේ කිසිම කාරණයක් නිසා ඒ හිතට තවදුරටත් සංස්කාර ධර්මයන් ලාගෙනන්නේ නෑ එතුටේ ගලාගනින් නැති නිසාම අහනදේ නිසා පංචස්කම්දය ඇති වුණටි උපාදාානය වෙන්න. උපාදාානය නොවීම නිසාම එතන සිතුවිලි ධර්ම නානාවිධාකාරෙන් ඇති වෙලා කයින් වචනින් මනසි කර්ම සකස් වවෙන්න තැනට යාගේ හිත හැදන්න. බැන් සාමානයි කෙනෙක් මලක් දැක්කහම ඉට පසෙක් මල සුවත කරන්න හිතෙන්න්න පුළුවන් දැක් අවන ලන්න මල දැක්කහම චක්කු ඥානය පහල දකින මට්ටමාවහම ඒ දකින මට්ටම තුළ නො එක්කාකාරෙ. දකින මට්ටම තුළ. එයාගේ ජීවිතය තුළ දැක්කහම දකිනදේ පදනම් කරගන යාක උපාධානී වනාට පසේ කයින් වචනින් මනසි කර්ම සැදිනවා මල කඩ්ඩ හිතෙන්න්න පුළුවන් මල ඉබින්ඩ හිතෙන්න්න පුළුවන් මල සුවද කරඩ් හිතෙන්න්න පුුවන් බුදුර ජනස්සට පූජරන හ යි හිතෙ පුලුව ගොඩක් හිතවා. ැබලන්න උපදාානය වුණා ඇසහරහා ඉට පසය කයි වචනින් මනසි කර්ම සකස් වන අන භවය රහතන් වන්සට දැක්හම දැකීම මාත්‍ර විතරයි ඇහි මාත්‍රී විතරයි. දැනීම තීර ගලන්නෑ සංස්කාර. ගලන් නැති නිසාම මේ සියල්ලම නිරෝධ ධම්ම විදිරයි දකින සියල්ලම හටගන සියල්ලම නිරුද්ධනො කියලායි. ඒ අවබෝධයට පත්තච්ච කෙන දකින්නේ. ඒ ඒ අවබෝධයට පත්ච්ච කෙන එහෙම දකිනකොට එතනම එතන ම අත හැරිල යනවා. එතන සම්පූරණය සංස්කාර හිතට ගලාගෙනන්නේ. කලාගෙනින් නැති නිසාම උපාධානයක් නැති නිසාම උපාධන පච්චයා බව්. උපාදානයන් නිසා ඇතිවෙන බවය කියන එක නෑ. උපාදාන නිරෝධ බව නිරෝදධ. උපාදානය නිරුද්ධ වනාම භවිපාග පිරිස කර්ම නිරුද්ධ. විපාග පිණිස කර්ම නිරුද්ධනම් බවය නිරද්ධ වනාම ජාතිය නිරුද්ධ. අය ආයි ජාතියක් පහල වෙන්න ජආය ප්‍රතිසන්ධයක් ලබන්නේ. හය ලබ්ඩ ැයි බ්ඩ අදාල ඉන්දරනෑනි දැම්මිතන වෙන උපාදානී නිරද් කරල ැමට පස්සේ පන්ාව නිද්ද කර දැමට පසේ විද්‍යාව නිරද් කරල දෙැමට පසේ වි ්‍යාය පැලවින් තක මයි ුදුරජාන්සක පරියා ොව නය පහැ කර හම නට රම ත්තු ද.